උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාදනීය සිදු රියානුතුරකින් පුත්තලන් දිස්ත්‍රික් අපේක්ෂකේ අශෝක වඩිගමංගාව මහතා ජීවිතක්ෂයට මාරක රියානුතුරක් සිදු කළ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිස් අතනංගුවට අධිකරණයේ මගහැරීමේ වරදට අතනංගුවට ගත්ත සිවාජි ලිංගම්ට ඇප වැල්ලවත්තේ ගින්නකින් වෙළඳසැල් රැසකට හානි දින 115කට පසු හෙට පාසල් විවෘත වෙයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් 50ට අඩුවෙන් වී දෙන්න එපා රටේ ආර්ථිකය හදන්න පුළුවන් ගොවිතැනින් සමගි ජනබල වේගයට අගමැතිගෙන් බරපතල චෝදනාවක් අගමැතිගේ චෝදනාවට සජිත්ගෙන් පිළිතුරු පාතාල නායක අංගොඩ ලොක්කාගේ බන්ටි පොලිස් අත්අඩංගුවට ගෙවුණු සති 4 තුල බන්ධනාගාරයෙන් දුරකථන 1102ක් අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් පානදුර හොරේතුඩු ප්‍රදේශයේදී සිදු වූ රියනුතුරකින් පුද්ගලික ව්‍යයාවේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් බෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ ජී ප්‍රතිේ ගැටි පුද්ගලික ව්‍යයාමයේ සිද්ධියක් සම්බන්ධයෙන් අද අලුයම 5ට පමණ පානදුර උතුරු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා පානදුර හොරේතුඩු ප්‍රදේශයේදී ඔහුගේ ජී ප්‍රතිේ පාපැදිය ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති අතර අනතුරින් මියගොස් සැත්තේ පානදුර ගොරකපුල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලෙක් අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අනතුරු සිදුවන අවස්ථාවේදී බීමතින් සිටියාද නැද්දයන් පිළිබඳව සොයා බැලීමට වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අනතුරු සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා වැල්ලවත්ත පොලිස් වසමේ ඩබ්ලිව් සිල්වා හන්දිය පිහිටි රෙදිපිලි වෙළඳසැලක අද දහවල් ගින්නක් හටගත්තා ගිනි නිවීමේ රථ යොදා ගනිමින් වේවන විට ගින්න බැඩපවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසන්නේ වැල්ලවත්ත පොලිස් වසමේ ඩබ්ලිව් සිල්වා හන්දිය පිහිටි රෙදිපිලි අලෙවිසැලක අද දහවල් ගින්නක් හටගෙන තිබුණා රෙදිපිලි අලිවිසල මෙලස ගිනි ගැනීමෙන් අනතුරුව ගින්න තවත් වෙළඳසැල් කිහිපයකටද පැතිරී ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාව ගිනිනිවන ඒකකයන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා එසේම ස්ථානීය නිරීක්ෂණයක් සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාද මෙම ස්ථානයට පැමිණියා. මෙම ගින්න නිවා දැමීම සඳහා පැමිණ සිටි කොළඹ ගිනිනිවීම සේවා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ගිනිනිවන බටේකු එම අවස්ථාවේදී තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ਮਾਵਰ ਰੱਖਣਾ ਤਾਂ ਬਹੁਤ ਹੈ ਹਾਂ ਹਾਂ ਹਾਂ
මෙම ගින්න හේතුවෙන් ගලුපාරේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් රතු වාහන ගමනාගමනයටද අද දහවල් බාධා එල්ල වී තිබුණා. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. අධිකරණය මගහැරීමේ චෝදනාව මත අද පෙරවරුවේ අත්අඩංගුවට හිටපු උතුරුපළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාචිලිංග මහතා යාපනය පේදුරුතුඩුව බහිස්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා. අධිකරණය මගහැරීමේ චෝදනාව මත උතුරුපළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාචිලිංග මහතාට එරෙහිව නිකුත් කරන ලද වරින්තුකට අනුව යාපනය වැල්වෙටිතුරේ පොලිසිය විසින් අද පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. වැල්වෙටිතුරේ ප්‍රදේශයේදී 2018 වසරේ මහවිරු දිනේ සැමරීම සම්බන්ධයෙන් වන නඩු විභාගයක් වෙනුවෙන් පේදුරුතුඩුව අධිකරණය මගහැරීමේ වරින්තුවක් මත හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අද දින ඔහුව යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නඩු දිනේදී අධිකරණයේ පෙනී සිටින ලෙසද අවවාද කර අප මත නිදහස් කිරීමට පියවරගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් අතරින් පුද්ගලයන් 1903 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ අතර වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස 3කට අධික කාලයක් වසා දමා තිබූ පාසල් හෙට දින සිසුන් සඳහා විවෘත වීමට නියමිතයි. COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාස 13 වනදා දිවයිනේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. කෙසේ වෙතත් රට තුල පවතින වසංගත තත්ත්වයේ හැමේ කිසිදු දරුවෙකුට අධ්‍යාපන කටයුතු මගහැරීමට ඉඩ නොති මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ දරුවන් දැරුමින් තවත් සන්නද්ධ කරමින්. වසංගත තත්ත්වයේ පැතිරීම ශ්‍රී ලංකාවේ යම් තාක් දුරට අවම මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කිරීමත් සමග දිවයිනේ සීලු පාසල් අදිර 4ක් යටතේ ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුනේ. ඒ අනුව එහි පළමු අදියර යටතේ පාසල් පසුගිය ජූනි මාස 29 වනදා ආරම්භ වූ අතර එහිදී පාසල් වෙත කැඳවා තිබුණේ විදුහල්පතිවරුන් ගුරුරුන් හා අනත් වෙන කාර්ය මණ්ඩලය පමණයි. මෙහිදී පාසල් පරිශ්‍රයන් පවිත්‍ර කරණය විෂබීජ හරණ කටයුතු සිදු කිරීම ආදී සිදු කෙරුණු අතර මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරු මහතාද එක් වුණා. කාලසටහන් සකස් කිරීම ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සකස් කිරීම ආදී කටයුතු පළමු අදියර යටතේ ආරම්භ කෙරුණා. මේ අතර පාසල් ආරම්භ කිරීමේ දෙවන අදියර යටතේ හෙට දින පාසල් සිසුන් පාසල් වෙත කැඳවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ. ඒ අනුව එහිදී 5, 11 සහ 13 යන ශ්‍රේණිවල පාසල් සිසුන් පාසල් වෙත කැඳවා තිබෙනවා. හෙට දිනේදී පාසල් වෙත පැමිණෙන 13 වන ශ්‍රේණියේ සිසුන් හා 11 වන ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යන කාලය පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා ක්‍රියාත්මක වන අතර 5 වන ශ්‍රේණියේ සිසුන් සඳහා අධ්‍යන කටයුතු පැවැත්වෙන්නේ පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා පමණයි. මෙලෙස අධිර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අවධානය යොමුවද තවමත් ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැහැ. එවැනි පසුබිමක පාසල් යළි ආරම්භ වූද සිසු දරුවන් අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, විෂබීජ හරණ කටයුතු සිදු කිරීම, නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරීම ආදිය අනිවාර්යෙන් සිදු කළ යුතු වනවා. ඒ සියලු දරුවන්ගේ නිසි සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සියලුම දරුවන් ගුරුබවතුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව නිවසේ සිට පාසලට පැමිණීමේදී සහ පාසලෙන් බැහැරව යාමේදී මුඛ ආවරණ පැළඳිය යුතු අතර දරුවන් පාසලට එවීමේදී උණ කැස්ස සෙම්පතික්ෂාව හෝ වෙනත් කිසියම් රෝග ලක්ෂණයක් පෙන්눔 කරන්නේද යන්න කෙරෙහි දැඩිව විමසිලිමත් විය යුතු බවත් එවැනි තත්ත්වයක් පෙන්눔 කරන්නේ නම් එම දරුවන් පාසල වෙත එවීමෙන් වැළකී යුතු බවත් දෙමාපියන්ට අවධාරණය කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එළඹෙන ජූලි මාස 21 දා සිට ඊළඟ අදියරට දරුවන් සඳහා පාසල් ආරම්භ කරන අතර 12 සහ 10 යන ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් එම අදියරේදී පාසල් වෙත කැඳවනු ලබනවා. එසේම 3, 4, 6, 7, 8 සහ 9 යන ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කරන්නේ ජූලි මාස 27 වනදායි. මෙම වැඩපිළිවෙලෙහි අවසන් අදියර යටතේ 1 සහ 2 ශ්‍රේණි සිසු දරුවන් පාසල් වෙත කැඳවනු ලබන අතර ඔවුන් සඳහා පාසල් විවෘතපන්නේ අගෝස්තු මාස 10 වෙනිදායි. මේ අතර හෙට දින පාසල් වෙත සිසුන් පැමිණීමත් සමග පාසල් ප්‍රවාහන සේවා බස් හා වෑන් රථ විෂබීජ හරණ කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. Thank you.
COVID-19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතින් 5 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. අදාළ ආසාදිතින් 5 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැඳී සිටි පුද්ගලයන්. ඔවුන් බංගලාදේශ, කටාර්, මැඩගස්කරේ හා ආමරිකාවේ සිට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඒ අනුව සමස්ත රෝගීන් අතුරින් පුද්ගලයන් 1903 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 160ක්. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හැමේ මෙරටට පැමිණීමට නොහැකිව බහරෙන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. රුපියල් 50ට අඩුවෙන් වී ලබා නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට එක්වමින් ජනාධිපතිවරයා ගෝවින්ගෙන් මෙම ඉල්ලීම සිදු කළා. විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජයේ පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වීවිලදී ගැනීමට විධිමත් ක්‍රමවේද සකස් කළ බව ජනාධිපතිතුමා ගොවින් සමග කියා සිටියා. රැකියා ප්‍රශ්න මෙන්ම වනාලි තර්ජනයේද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණ පා ඇති ගැටලුවක්. ඊට විසඳුම් දීමට පියවර ගන්නා ලෙසද ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ අපේක්ෂක ජගත් සමරවික්‍රම යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපන කාලේ මේ රුපියල් 30 ට විතර ගන්නේ. ඇයි ඉන්නේ දෙන්නේ අපි පැඩි මාකට ගින් ගන්නවන්නේ. අපිට සල්ලි නම් සර් ඉඳලා ස්කූල් ගාලේ පස්සේ දෙන්න සර් සල්ලි ඉන්නේ. නෑ අපි ඊට පස්සේ අපි බැංකුවෙන් බොහොම බේකින් ගන්න. අපි බැංකුවෙන් ගන්න. අපි බැංකුවකින් හරි ගස්සන්නම්. මේ ඕගොල්ලෝ සාතිකම් ගන්නවා. ඊට වඩා අඩුවෙන් දෙන්න එපා. එතකොට නැත්නම් අපිට ප්‍රශ්නයක් නෑ. වඩා අඩුවෙන් දුන්නොත් ඒක කඩකාරයන නෑ උනාට ඒක දෙන්න එපා. අපි ඒකට මේ අතර ජනාධිපතිවරයා මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ පැවති ජන හමුවකට ද එක්ුණා. මෙහිදී ප්‍රදේශීය මහා සංගරත්නය යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරමින් සෙත්පිලි සජ්ජායනයක්ද මෙහිදී සිදු කෙරුණා. මේ අතර හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා කඳුරුවෙල ප්‍රදේශීය සංවිධානය කර තිබූ ජන හමුවකටද ජනාධිපතිවරයා එක්ුණා. ප්‍රදේශයේ ඇති වැව් පිළිසකර කර දෙන ලෙස රැස්ව සිටි ජනතාව ජනාධිපතිතුමාගෙන් මෙහිදී ඉල්ලා සිටියා. බිත්තර විහිස පොහොර ගැටලුව පිළිබඳවද ඔවුන් ජනාධිපතිතුමාගේ අවධානය වෙත යොමු කළා. මේ අතර ජනාධිපතිවරයා සහභාගී වූ තවත් රැලියක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට දෙක් වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා. සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගැනීමට ඉඩ ලබා නොදෙන බව අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තිස්ස මහරාම සිරිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අක්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මම කිව්වා බොහොම පැහැදිලිව සාක්ෂි නැතුව කිසිම රජයේ සේවකෙක් මොන වරද කරත් ඒ සාක්ෂි නැත්තම් බොරුවට අත්අඩංගුවට අරගෙන තියාගන්න එපා. කාට වුණා අපිට කරපු වැඩේ අනුන්ට කරන්න එපා. ආපහු අපේ යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ කිසිම වරදක් නැතුව. නාමල් ගත්තේ මෙතන මේ තාර පොඩ්ඩක් පිච්චුණයි කියලා. තාර උණුණයි කියලා. ඉන්දියන් කාර්යාලේ වටලා කරන්න ගිහිල්ලා එයාපෝට් එක විකුණන්න ගියපු වෙලාව. වරාය වික්කා
එකට විරුද්ධ වුණා. මොකද අපි මේ සම්පත් විකුණන්න බෑ. ඒක ඔබේ දරුවන්ට තියෙන අයිතියක්. යම් කිසි කාලයක් තුල බදු දෙන එක වෙනම දෙයක්. අලුගුන් සේ සංවර්ධනයත් එක්ක ඇති කරනවා නම් යම් බද්දක් ගන්න අවුරුදු 10කට 15කට එමණ ඊට වඩා නම් මම අකමැති කොමත් ඒවා සඳහා බදු දෙන එක වෙනස් විකුණන එක වෙනස් අවුරුදු 99 ඒවා දෙකකට වන් දෙන එක වික්කා වගේම තමයි. වරායට කළා තියෙන්නේ එහෙමනේ. වරායට කළා තියෙන්නේ 99 ඉවුනාම තව 99ක් දෙන්න ඕන. වරාය නගරයට කරලා තියෙන්නේත් එහෙමයි. 99 ඉවුනා ඊළඟට එතකොට අවුරුදු 200ක් අපිට ආදායමක් නැහැ. ආදායම ඉන්නේ දින ගාන විතරයි. ඉතින් මේ විදිහට දැන් හම්බන්තොට වරායට දුන්නු සල්ලි කොහෙ ගියෙල්ලත් දන්නේ නැහැ. අද වෙනකන් අපි දන්නේ නැහැ කොහෙද මේ මුදල් තියෙන්නේ කියලා. මොන ගිණුමට දුන් තැප්පත් කරේ කියලා. ඉතින් අපි ඒ ගැනත් හොයනෝ දැන්. ඉතින් මේ රටේ මේ රට සංවර්ධනය කිරීමේදී අපි මේ වැඩ පිළිවෙලට මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතිවාදීන්ගේ බලල් අතක් බවට සමගි ජනබලවේගයේ පත්ව ඇති බවයි. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 2019 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති වන අපේක්ෂකයා හැටියට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු යන මේන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15-16 පිටුවල ජනතාවගේ ව්‍යවස්ථාව පිළිබඳව පරිච්ඡේදයේ යෝජනා කිහිපයක් ඇතුළත් වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ තුල පිළිබිඹුවන්නේ බෙදුම්වාදී මූලධර්ම බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් එලිපිටම මෙලෙස බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ට ඇතුළත් කිරීම අතිශයින්ම බරපතල කරුණක් බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මුලින්ම එක්සත් ජාතික පක්ෂ සමග සිටි මේ පිරිස් අද රනිල්ට සිංහල ඡන්ද ලබා ගන්න බෑ සජිත්ට පුළුවන් යයි කියමින් සමගි ජනබලවේගයේ වටා එක්වී සිටින බවත් මේ ගනුදෙනුවේ තමන්ගේ කොටස ඉටු කර ගැනීම සඳහා පුළුවන් තරම් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සමගි ජනබලවේගයේ සෑම පවුලකටම රුපියල් 25,000ක දීම ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද වැලිවිට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පිළිතුරු ලබා දුන්නා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය වරයාට ප්‍රකාශ කළේ වෛරී දේශපාලනයෙන් ඉවත් වී කටයුතු කරන ලෙසයි. රටේ අගමැතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. මම සතුටු වෙනවා මේ මාධ්‍ය නිවේදනය පිළිබඳව. රටේ අගමැතිතුමා පොහොට්ටුවේ ප්‍රධානියා පිළි අරගෙනමමයි තමන්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වෙන කවුරුත් නොවේ දුරකතනයයි සමගි ජනබලවේගයයි සජිත් ප්‍රේමදාසයි කියන බල රටේ අගමැතිතුමාම කියනවා සජිත් ප්‍රේමදාස වටා සමගි ජනබලවේගය වටා ජනතාව එක්කක් වෙනවා කියනවා. මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා බලු අගමැතිතුමාට මේ වගේ නිර්දේශයක් මේ වගේ රෙකමෙන්ඩේෂන් එකක් බොහොම අමාරුයි ගන්න. දැන් මේ නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ ඇයි? කණගාටු වෙ කියන්නේ රටේ අගමැතිතුමා බය වෙලා තිබෙනවා පහුගිය දින කිහිපේ උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ මම කරපු සංචාරය ගැන ඒ සංචාරයේදී මම කරපු ප්‍රකාශ ගැන. උතුරු නැගෙනහිරට ගිහිල්ලා මම එළිපිටම කිව්වා සිංහල බෞද්ධ රටේ සෙසු ආගම් සෙසු ජාති අපි ආරක්ෂා කරනවායි. සිංහල බෞද්ධකම ප්‍රමුඛ කරගෙන ජාති වේදේ ජාතිවාදය ආගම් වේදේ ආගම්වාදය අන්තවාදයේ කස්සවාදය අපි තුරන් කරනවායි කියන මේකට හොඳටම අපේ ගරු අගමැතිතුමා බය වෙලා ඒ නිසා තමයි අද කඩිමුඩියේ නිවේදනයක් නිකුත් කරන්නේ 13 ප්ලස් 13 මයිනස් ඔය දෙකේම පිටුරය හැදින කටයුතු කරපු වර්තමාන ගරු අගමැතිතුමාට කියන්නේ කැමැති ගරු අගමැතිතුමනි ජාතිවාදෙන් ජාති වේදෙන් ආගම්වාදෙන් ආගම් වේදෙන් අන්තවාදෙන් රට ආරක්ෂා කරන්නට බෑ. ඔහු සඳහන් කරනවා අර නීච ප්‍රස්ත ක්‍රියාවලියක් කරපු සහරන්ගේ ගරු අගමැතිතුමනි කරුණාකරලා ඔබතුමාම ඔබතුමාගේ රජයේ ඉන්න බුද්ධියන්සේ නිලධාරීන්ගෙන් විමසලා බලන්න සහරන්ව පෝෂණය කරේ කවුද? මේ වගේ ප්‍රකාශ සියක් කරන්න පෙර ගරු අගමැතිතුමනි කැඩපතක් ඉදිරි පිටට ගිහිල්ලා තමන්ගේ අඩුපාඩු දිහා හොඳින් හොයලා බලලා මේ වගේ නිවේදන නිකුත් කරොත් වඩා වැදගත් වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. මම මේ අවස්ථාවේ කියන කැමති ගරු අගමැතිතුමනි මේ වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරය අතර ගැටුම් නිර්මාණය වුවහොත් පසුගිය ආණ්ඩු සමයෙන් රට තුළ අර්බුදයක් නිර්මාණය වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පානතුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවා. මේ රටේ අද අර්බුද තුනක් තිබෙනවා. එකක් තමයි මේ රටේ ආර්ථික අර්බුදය. අනික් අර්බුදය තමයි මේ රටේ දේශපාලන අර්බුදය. අනික් අර්බුදය තමයි මේ රටේ සමාජ අර්බුදය. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම සමාජ අර්බුදය මත්කුඩු පාතාලය මංකොල්ල කෑම. එතකොට මේවා මගේ රජයේ කාලෙත් මේවට බොහෝ දේවල් කළා ඔබට මතක ඇති. මේවත් එක්ක මේවෙන් ගොඩෙන්න මොකද්ද විසඳුම? මේවට විසඳුම අලුත් රජයක් එක්ක අපි ශක්තිමත්ව ඉස්සරහට යන එකයි. මට පක්ෂයක බලයක් පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. තමුන්නාංශල දන්නවා රහසක් නෙවෙයි මගේ අගමැතිවරයා සහ ආණ්ඩුව අතරේ තිබුණු ගැටුම් කොච්චරද කියලා. ඒ ගැටුම් හොඳ සහ නරක පිළිබඳව, කළු සහ සුදු පිළිබඳව, දේශද්‍රෝහි සහ දේශප්‍රේමීත්වය පිළිබඳව. මම මොකද මම පොළොන්නරුවේ වන්නියනේ. जनाधिपति රටේ ආර්ථික අර්බුදය සමාජ අර්බුදය දේශපාලන අර්බුදය මේ කියන කාරණා සියල්ලම බරපතල ලෙස උග්‍ර වෙනවා මේ රට කඩා හැලෙනවා එක්සත් ජාතික පක්ෂයේ ඉලක්කය වන්නේ රටේ ආණ්ඩු බලය ලබාගෙන රට මෙවැනි විට වැටී තිබෙන ආර්ථික පරිහානියෙන් ගොඩ ගැනීම බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපි අද අමාරුවෙන් ජීවත් වෙන්නේ. දැන් මාස 9ක් ගිහින් මොකක්ද වෙලා තියෙන්නේ? මේගොල්ලේ ආණ්ඩුව තියෙන්නේ. මේ අපේ ආණ්ඩුව නෙමෙයි. කොරෝනාක පස්සේ ලෝකේ විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. අපි මොකද්ද කළා තියෙන්නේ? සාහනයක් දුන්නද? අද විශාල සංඛ්‍යාවක රැකියා නැති වෙලා. බොහෝ දෙනෙක් අද රැකියා නැතුව මෙතන ඉන්නේ. මට එදා ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් රියදුරෙක් කිව්වා සර් මොකද්ද? ඉස්සර කොල්ලයි කෙල්ලයි මෙතෙන්ට නැගලා තමයි අත්අල්ලගෙන යන්නේ. දැන් ඒගොල්ලන්ට සල්ලි නැහැ නිකන් අත්අල්ල අත් දෙක අල්ලගෙන පාරේ යනවා කියලා. ඒ විදිහට වෙලා තියෙනවා. වැටිලා හැමතැනම. ඊළඟ සති 3ේදී අපි කරන වැඩ කටයුතුත් අපි කරන විසඳුමුත් කියන්ට යනවා. දැන්ට මං කියව ඉස්සෙල්ලම දෙන්න ඕනේ පුළුවන් තරම් සහන දෙන්න ඕනේ. කෝටි 5ට අඩු හැම ණයටම තව අවුරුද්දක් පොලිය ගෙවන්න නැතුව වාරිකය ගෙවන්න නැතුව සහනයක් දෙනවා කියලා මම කියන්ට කැමතියි. එක්සත් ජාතික පක්ෂය ගැන ආණ්ඩු කරන පක්ෂය. ආර්ථිකය හදන පක්ෂය. මහා ලෝක යුද්ධයේදී අනික් ආර්ථික කැඩු නැද්දී ආර්ථික කැඩු නැද්දී ඩී.එස්. සේනායක මේ රටේ ආර්ථිකය අල්ලගෙන ගෙනිච්චා. අපි නිදහස ලැබුණාම අපිට කෘෂිකාර්ම පදනම් කරගත ආර්ථිකයක් එතුමා හදලා දුන්නා. ජේ.ආර්. ජයවර්ධන ඇවිල්ලා විවෘත ආර්ථිකයක් ඇති කරා. ඉතින් අපි එන්නේ ආණ්ඩු බලය ගන්න. අපිට ඕන UNP ආණ්ඩුවක්. මේ සැරේ වෙනත් අයෙක් බෙදලා ගන්න ආණ්ඩුවක් නෙමෙයි UMP ආණ්ඩුව. ඒ UMP ආණ්ඩුව එක කට්ටයක බෙදන්ට යන්නේ නැහැ. ඒ UMP ආණ්ඩුව ලෑස්ති පාර්ලිමේන්තේ හැම පක්ෂයක් එක්කම නායකයින් එක්ක වැඩ කරා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙවර බහමැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සමගි ජනබල වේගයේ අපේක්ෂකයෙකු දවන අශෝක වඩිගමන්ගව මහතා රියානුතුරකින් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. අද පස්සරු 3:45ට පමණ වාරියපොළ පොලිස් වසමේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදනීය මාර්ගස්කෝල ප්‍රදේශයේදී නිකවරටිය දෙසට ධාවනය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අශෝක වඩිගමංගාව මහතා ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් දකුණු දෙසට ගමන් කිරීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු සිදුවන අවස්ථාවේදී මෝටර රථයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පමණක් ගමන් කර ඇති අතර ඔහු බරපතල තුවාල ලබා වාරියපොළ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයේ රියදුරුද්ද තුවාල ලබා නිකවරටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොටුවේ නිවේදනය කළේ. අනතුරු සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. ඉදිරි මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉදිරි මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ මාස 14 15 16 සහ 17 වන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කර ඇති පසුබිමක තැපැල් ඡන්දය සලකුණු කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඒ අනුව සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෑත් විෂ බීජ හරණය කළ යුතු අතර ඡන්දය සලකුණු කිරීම සඳහා නිල් හෝ කළු පෑනක් රැගෙන යෑම සුදුසු බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් आरक्षित क्रमवेद अनुगमनेतिवरण व्यापारे सिट संधान बहु अपेक्षक मेम निर्देश බොහෝ දේශපාලන පක්ෂ මීටරයක දුර තියා සෙන්ටිමීටරයක පරතරයක්වත් පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ අතර මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1193ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ප්‍රචණ්ඩ ක්‍රියා රාජ්‍ය දේපළ පරිහරණය නීති විරෝධී ලෙස අපේක්ෂකින් ප්‍රවර්තනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දැන් මුලින්ම 3-2ක් ගන්නවයි කියලා තමයි ආණ්ඩුව පාරම්භාවේ. ටික දවසක් ගිහිල්ලා කොරෝනා වලට ඉස්සෙල්ලා කිව්වා අපි 113ක් අරගෙන ආණ්ඩු හදනවයි කියලා. පුළුවන් MCC ගිවිසුමත් අකුලනවා කියාගෙන ආපු අය දැන් නිකන් බොරුවට චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු කාලේ තමයි මේ ගිවිසුම් ගැහුවේ කියලා. නටන්න බැරි වුණාම පොළවේ යදයි කියන කතාවක් තමයි මේ කියන්නේ. අපි එදා බලාපොරොත්තු වෙච්ච අපේ සිහිනය වෙච්ච 3-2ක බලයක් තියෙන පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම ඉදිරියේදී පිහිටවනවා. පොහොට්ටුව කියන දේශපාලන ව්‍යාපාරේ 3-2 ගත්තොත් බන්දුලාල් බණ්ඩාරිවට පාර්ලිමේන්තුවට තේරිපත් වුණත් පාර්ලිමේන්තුවට යන්නේ නැහැ කෙස් පිටින් මහාන වෙනවා. මං අද කියන බය නැතුව 3-2 නෙවෙයි මං අභියෝග කරන පුළුවන් නම් ආණ්ඩුවට සරල බහුතරය අරගෙන පෙන්වන්න කියලා. මේ මැතිවරණේ තරඟයක් නැති මැතිවරණය. මොකද ප්‍රධාන පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ තමයි අපිත් එක්ක තරඟ කරන්නේ. අද එක්සත් ජාතික පක්ෂයේ තරඟ කරන්නේ ඒගොල්ලන්ගේ කැඩිච්ච කණ්ඩායම් දෙකත් එක්ක. අපිට ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට රජය වසංගත රෝගී තත්ත්වය තුළ ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙන ජනතාවට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 21 බදු අය කිරීම තුළ ඉතාමත් අමාරු තැනකට රටේ ජනතාව ගෙනල්ලා තියෙනවා. මේ මාස 7ක් තුළ මේ රජයේ නොහැකියාව පෙන්වලා තියෙනවා. ආණ්ඩු පක්ෂයේ වැඩපිළිවෙළක් පිළිබඳ ක්‍රියාකාරීත්වයක් පිළිබඳ විපක්ෂය කෙලෙසද විවේචනය කළ යුත්තේ කියන වගකීම කිසිම දවසක එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත්තේ නැහැ. අදත් ඒ වගේ තමයි. මේ ආණ්ඩුව පළවා හරින්න මේ ආණ්ඩුව පරාජය කරන්න අද ජනතාව දස දෙසින් එක් වෙමින් පවතිනවා. මේ වෙලාවේ අද අපේ අලුතෙන් ආරම්භ කරපු අපේ සමගි ජන බලවේගය මා ජන රැල්ලක් ජන ගංගාව जनाधिपति නියෝජ්‍ය ඇමති තව පැත්තකටත් අගමැති තව පැත්තකටත් ඇදලා වැඩ කළේ මොකද්ද වෙච්ච විනාශේ මං හිතන්නේ නැහැ අපිට වෙනත් උපදේශකයන් අවශ්‍යයි කියලා මොකද පොදු ජන පෙරමුණේ නායකත්වයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දරනවා වගේම එතුමාගේ නායකත්වය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක ගැටලුවක් නිර්මාණය වුණේ නැහැ මම දකින විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් අද ගොඩ නැගිලා නැහැ අද ඇවිල්ලා තියෙන මනාප අංකවල සටන මනාප අංක සටන මේක එක එක විදිහට එක එක නා හුවා දක්වන්න උත්සාහ කරනවා වැදගත් වෙන්නේ අර ඩාලි මාවතේ ගොඩ නැගිල්ලවත් එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන බෝඩ් ලැල්ල නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සුවසරිය ව්‍යාපෘතිය ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝඩිගෙන් ලංකාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබිච්ච තෑග්ගක්. ඉතින් මං හිතන්නේ අපිට ආරංචි වුණ හැටියට මේකේ මූලික සාකච්ඡා වටේදී හර්ෂිත සිල්ව මැතිතුමා හිටියෙත් නැහැ. එතුමාට තිබුණේ මේකේ සම්බන්ධකරන කටයුත්තක් කරන්න. හැබැයි එතුමා මේකේ අයිතිය සම්පූර්ණයෙන්ම සින්නක්කර ලෙස ලියාගත්තා. ඉතින් ඒක සදාචාරාත්මක නැහැ කියලා මම කියන්නේ. මොකද මේකේ අයිතිය මේකේ ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි. अंगुट लोकागे हेरोइन जावार में निरत प्रबल सामाजिक एकवन बांटीन मेत्ता तलंकम प्रदेश निवसक संगव सिटियदी तलंकम पोलीसी विसिन अत्रंगोटे गिनति बनवा व्यात्र बंधनागार तुलसितुकल मेहियुं वलदी दुरकतन 1162 सोयागत बवाई बंधनागार कोमसारिस चंदन एकनायक महता प्रकाश कले
මත්කුඩු ජාවාරම් කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මේ දිනවල මෙහෙයුම් රසක් ක්‍රියාත්මක කරනවා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස තලංගම පොලිසියට ලද තොරතුරුකට අනුව අද අලුයම 4ට පමණ තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 420ක් සහ රුපියල් 52470ක මුදලක් මෙන්ම මෝටර් රථයක් සමගින් පුද්ගලයෙකු තලංගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියේදී අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වුණා. බන්ටියන අන්වර්ත නාමයෙන් හඳුන්වන වයස අවුරුදු 28 වූ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාවාරමේ ප්‍රබල ගෝලියෙකු බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවටගත් සැකකරු 2017 වසරේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයන් ඇතුළු පාතාල නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන අතර දැනට ඔහු අපමත සිටින පුද්ගලයෙකුද වනවා. සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර තලංගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර දෙවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධව සිදු කරන ලද වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 680යි මිලිග්‍රෑම් 56ක් සමගින් පුද්ගලයින් 916 දෙනෙකු සහ ගංජා කිලෝ 241යි ග්‍රෑම් 341යි මිලිග්‍රෑම් 271ක් සමගින් පුද්ගලයින් 830 දෙනෙකු මෙන්ම අයිස් කිලෝ 1යි ග්‍රෑම් 991යි මිලිග්‍රෑම් 910ක් සමගින් පුද්ගලයින් 50 දිනකෝ ගෙවුණු දින 4 තුලදී අත්අඩංගුවට සහ පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර පසුගිය කාල සීමාව තුල බන්ධනාගාරය තුල සිදු කළ මෙහෙයුම් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. විශාල වැටලීම් ගණනාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් කරලා තියෙනවා. එහිදී මොබයිල් දුරකථන 1102කුත් සිම් කාඩ් 688කුත් බැටරි ෆෝන් බැටරි 1310කුත් චාර්ජර්ස් 283කුත් ඒ වගේම හෙරොයින්යන් සැකකළ හැකි මද්‍රව්‍ය ග්‍රෑම් 116කුත් සොයාගෙන තියෙනවා. මේ ළඟදී වැලිකඩ බන්ධනාගාරයේ බලන්නාම මේ වයස අවුරුදු 80ක පමණ බෙහෙත් ටියුබ් එකක් ඇය විසින් ගෙනාවා මුඩුබුරට ලබා දෙන්න. හැබැයි මේ ආචී තාම අනුකම්පා සහගතව කතා කරලා අපේ නිලධාරීන්ට මේ බෙහෙත් ටියුබ් එක ලබා දීමට යනකොට මේ පරීක්ෂා කිරීමේදී සොයාගත්ත එම ටියුබ් එක තුල තිබිලා හෙරොයින් ග්‍රෑම් සෑහෙන ප්‍රමාණය. මේගමු බන්ධනාගාරයට තාප්පේ උඩින් හෙරොයින් මාසල් 20ක ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඊට අමතරව මැගසින් බන්ධනාගාරයේ පෙරේදා දවසේ පාසලයක් බේස්ලයින් රෝඩ් එකේ ඉඳලා ඉසි කරලා අහු වුණා. මේ වනාතමුල්ල ප්‍රදේශයේ සීවිලි පටුමග එහා පැත්තේ පදිංචි වෙලා ඉන්න පවුලක් හොයාගත්තා. ඔවුන්ගේ ක්‍රියාව තමයි බන්ධනාගාරයට මේ විදිහට පාසල් මාර්ගයෙන් යම් යම් තහනම් ද්‍රව්‍ය විසිකරන එක. අපිට තියෙන විශේෂම වගකීම බන්ධනාගාර තුල අපරාධ වැළැක්වීම. මේ අපරාධ වැළැක්වීම සඳහා අලුත් කොමසාරිස් ජෙනරල් තුෂාර උපුල්දිනිය මහත්මයාගේ පැමිණීම සමග විශාල උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. දැතිකම ගොවිජන සේවා මධ්‍යස්ථානයේට අයත් ඔත්නාපිටිය බැල්ලකම් ප්‍රදේශයේ පවතින දලඹ ඌදුරක් පිළිබඳවයි මේ පුවත. දැතිකම ගොවිජන සේවා මධ්‍යස්ථානයේට අයත් ඔත්නාපිටිය මැල්ලගල ප්‍රදේශයේ ඉදමකට හඳුනා නොගත් දලඹ විශේෂයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. අම්මේ මොකද වෙන්නේ? අනේ මන් දන්නේ මැරෙන්න වෙනවා කහනවා පණ යන කය ගෑවිච්චහම. ඇත්තමයි පුතේ. තාද හැදුවේන්නේ? මී අවදීන නම් ඉන්නේ පුතේ. අර ඉස්සරහ ඉන්න බෑ කහනවා ඇඟ ඉන්න බෑ පෙරගුම් ගෑවිච්චහම. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම හඳුනා නොගත් දලඹ විශේෂය දැනට සති 3ක පමණ කාලයක සිට මෙම ප්‍රදේශය තුල ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බවයි. මොකද වෙන්නේ? ගෑවුනහම එහෙම. ටිකක් කහනවා. මගෙත් එක දාලා ගෑවිලා. කොච්චර කල් දැම්මේ? සති 3ක් වෙනවා ගෝවිලා. ප්‍රදේශ වාසීන් සිදු කළ දෙනම් දීමකට අනුව දෙදගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කුෂකර්ම උපදේශක ඉන්දුමාලි තිලකරත්න මහත්මිය මෙම දලඹ ඌදුර පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සඳහා දලඹුවන්ගෙන් ලබාගත් ආදර්ශ කිහිපයක් පෙරදිරිය ගන්නෝරුව කුෂකර්ම මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. පෙරදිනිය කෘෂිකර්ම පරීක්ෂණ ආයතනය විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුකූලව මෙම දලඹ විශේෂය මර්ධනය කිරීම සඳහා කෘමිනාශක ද්‍රව්‍යයක් භාවිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අපකල විමසීමකදී සබරගමු පළාත් කෘෂිකර්ම අධිරේක අධ්‍යක්ෂ ධනංජනි බණ්ඩාරමිනවිය ප්‍රකාශ කළා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්
හිරිතුම පොලිසියට ලද තොරතුරක් මත ගෝණි කුමාරා අලෙවි කිරීමට සූදානම්ින් සිටි පුත්කලෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී සැකකාර පුත්කලයා සතුව තිබී ගෝණි මස් කිලෝග්‍රෑම් 26ක් හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මඩකලපුව නගරයේ සිදු කළ වෙළඳ සැල් පරීක්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර භාණ්ඩ අලෙවි කරන ලද ව්‍යාපාරික ස්ථානයක් වටලා එහි තිබූ භාණ්ඩ සේබහරයට ගැනීමට කොට්ටමුණේ මහජන සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා. පසුව එම වෙළඳ සැල් හිමිකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 30,000ක දඩ මුදලක් නියම කර එම භාණ්ඩ විනාශ කරන ලෙස නියෝග කර තිබපයි අප වාර්තාකරු සඳහන් කළේ. වැල්ලවය දඹයාය ප්‍රදේශයේ ඌව කුඩාය පොලිසිය සිදු කළ මෙහෙයුමකදී වියලි ගංජා කිලෝග්‍රෑම් 38 ග්‍රෑම් 900ක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් අද වැල්ලවය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කොරෝනා වසංගතයේ අවස්ථාවේදී කැපවී ක්‍රියාකල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ලබා දීමට පොරොන්දු වූ දේමනා තවමත් ලබා දී නොමැති බව ආසියාතික තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ සභාපති විමුක්ති සමරවීර මහතා චෝදනා කරනවා. කොළඹ ප්‍රධාන ජනමාධ්‍ය ආයතන වෙත ප්‍රවෘත්ති සම්පාදනය කිරීමේ කාර්යයේදී මහඟි කාර්යයක් ඉටු කළේ ප්‍රාදේශීය වාර්තාකරුවා ප්‍රාදේශීය මාධ්‍යවේදී. එතකොට මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ගත්තාම අති සුවිශේෂී කාර්යභාරයක් ඕන් ඉටු කළා. ජීවිත අවදානම දරාගෙන ගම්දනව් සැරිසරමින් විවිධ ප්‍රදේශවල තොරතුරු කොළඹ ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත ලබා දීමට ඔවුන් කටයුතු කළා. මේ දැන් මාස එකහමාරක වගේ කාලෙක ඉඳලා මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලොකු ආර්ථික ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි මට්ටමක් ඇති වෙලා තිබෙන නිසා මේ වසංගත තත්ත්වයත් එක්ක මේ මාධ්‍යවේදීන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දෙන්න අවශ්‍යයි කියලා. ඒ යෝජනාව සම්බන්ධයෙන් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිළිබඳව එහෙමවත් කල්පනා කිරීම පිළිබඳව රජයේ සහ අනිකුත් වගකීතු පාර්ශවයන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඔවුන් ඉටු කරන වගකීම රුපියල් 5000කටක සීමා කිරීම පිළිබඳව පුංචි කනගාටුවකුත් අපිට තව පැත්තකින් තිබෙනවා. අපි දැක්කා එම දීමනාව ලබා දීම කියන කාරණේදී එය හුදු පොරොන්දුවක් පමණක් බවට පත් වෙමින් තිබුණා. විශේෂයෙන්ම බස්නාහිර සහ මාතර ප්‍රදේශයේ යම්කිසි ඉසාන කීපයක හැරෙන්න ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා රජය කියපු මේ රුපියල් 5000 දීමනාව ලබා දීමක් සිද්ධ වුණේ නැහැ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.